ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය කාලේ දුර්වල වෙද්දී අපේ කණ්ඩායම ඇතුලේ සාර්ථක වුණු ක්‍රීඩකයෙක් තමයි අකිල ධනංජය කියන්නේ. අකිල ජාත්‍යන්තර පිටියට ආපු පළවෙනි වතාවේ වැඩි තරඟ ප්‍රමාණයකට වැඩ පෙන්වන්න බැරි වුණාට අකිලගේ දෙවෙනි පැමිණීම එහෙම වුණේ නැහැ. අකිලගේ දෙවෙනි පැමිණීම සිදුවෙන්නේ ශ්‍රී ලංකා සීමිත පන්දු ආර තරඟ වලට දඟ පන්දු යවන්නේ කොහොමද ආ ඉන්න කාලෙක. අකිල ඇවිත් ඉන්දියා කණ්ඩායමට එරෙහිව ලබාගත් කඩුල් 6 වගේ ඊට පස්සේ හැම තරඟාවලියකම වගේ ප්‍රතිකරුවන්ට එල්ල කළ පීඩනය නිසා අකිලට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ දොරටුවත් ඉක්මනට විවර වුණා. අකිල ටෙස්ට් පන්දු යවන්නේ විදිහට බංගලාදේශයේ ඉස්සරහා දකුණු අප්‍රිකාව ඉස්සරහා වගේම එංගලන්ත කණ්ඩායම ඉස්සරහත් වැඩ පෙන්නුවා. මේ විදිහට කෙටි කාලෙකින් පෙන්නපු වැඩත් එක්ක ක්‍රීඩා ලෝලින්ගේ වඩාත්ම විශ්වාසය දිනාගත් පන්දු යවන්න වගේම කණ්ඩායමේ විශ්වාසදායීම පන්දු යවන්න උනේ අකිල. තමන්ට හැකි උපරිමයෙන් පිටතෙනුත් වැඩ පෙන්වන්න 2019 ලෝක කුස්ලානිට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිසක තැනක් වෙන් කරගන්න පෙරනිමිතිත් එක්ක. හැබැයි මේ හැම බලාපොරොත්තුවකටම නරක විදෙස් බලපෑමක් පහුගේ එංගලන්ත සංචාරයේදී වුණා. ඒ තමයි අකිලගේ පන්දු යවීමේ ඉරියව්ව දෝෂ සහිතයි කියලා විනිසුරුව කළ පැමිණිල්ලත් එක්ක ICC කළ පරීක්ෂණයෙන් අකිලගේ පන්දු යවීමේ ඉරියව්ව දෝෂ සහිතයි කියලා තීරණය වුණ එක. මේ තීරණය නිසා අකිල නවසීලන්ත තරගාවලියට සෙල්ලම් කරන්නේ නැහැ. ඒ තරගාවලියේ අකිලගේ අඩුව හොඳටම කණ්ඩායමට දැනුණා. ඉනි මේ මැද කඩලු දවා ගන්න අපේ පන්දු යවන්න අසමත් වෙද්දී අපිට මතක් වුණේ අකිල. තිසර හොඳ ඉනිමක් සෙල්ලම් කරද්දී එක පැත්තකින් අල්ලාගෙන ඉන්න විශ්වාසය තියෙන පුළුවන් ප්‍රතිකරුවෙක් නැති වුණාමත් අකිල මතක් වුණා. T20 තරගයේ කඩලු පහක් දැවී ගිය නවසීලන්තයේ අවසන් කඩලු පහේ අපිට පහර දෙද්දී අපිට අකිල මතක් වුණා. මේ විදිහට එක තරගාවලියක් ඉවර වෙද්දී අකිල කවදාද ආයේ එන්නේ කියන එක ගැන කවුරුත් සෙව්වා. අකිල නැවතත් ජාත්‍යන්තර පිටියට එනවා කියන එකට පෙර නිමිත්තක් අපි ශ්‍රී ලංකා පළමු පෙළ තරගාවලියේදී දැක්කා. කෝල්ස් කණ්ඩායමත් BRC කණ්ඩායමත් අතර තරගයෙන් අකිල නැවත පිටියට ආවා. තරගයේ BRC පළවෙනි ඉනිම කඩලු හතරක් අකිල දවාගත්තේ පන්දු ආර 30ක් යොමු කරලා. ඒ පන්දු ආර 30ේ එක පන්දුවක්වත් නිපන්දු විදියට නම් කළේ නැහැ. තරගයේ විනිශ්චය කරන්න ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු රුචිර පල්ලේගුරුත් සහභාගී වුණා. මේ විදියට අකිල පළමු පෙළ තරගවලට සෙල්ලම් කරලා අපේ විනිසුරු ඉරියව්ව නිවැරදි කියලා තීරණය කළාට පස්සේ අකිල තමන්ගේ නිවැරදිභාවය ICC ට ඔප්පු කරයි. එහෙම වුණත් ඕස්ට්‍රේලියා තරගාවලියෙන් පස්සේ ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාව එක්ක සෙල්ලම් කරද්දී අකිල නැවත ශ්‍රී ලංකා කණ්ඩායමක එකතු වෙයි කියන එක තමයි අපි කාගේත් අපේක්ෂාව. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාලට සුබ දවසක්.